ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑය පවා මිනිස්සුන්ගේ වන්දනාමානවලින් බැහැරවෙච්ච කාල අපේ ඉතිහාසෙ තිබිලා තියෙනවා. එනිසා පින්වතුනි, ඒ විපත් කාල විපත්ති ව්‍යසන ස්වභාවික විපත් මෙවැනි විපත් ව්‍යසන එද්දි දැන් ඔබට අවුරුදු දහස් ගණන් සිය ගණන් ඉතිහාස ගැන අහලා තිබුණට අත්දැකීම් නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට වැඩි හිටියන්ට 80ට 89 වගේ ව්‍යසන කාල, ඊළඟට අපේ රටේ 70 ගණන් වල ඇතිවෙච්ච ඒ භීෂණ කාල, ඊළඟට 30 අවුරුදු යුද්ධයත් එක්ක මිනිස්යන් තුළ ඇතිවෙච්ච ඒ බිය, සුනාමි ව්‍යසන, රටේ කැරලි කෝලහල, එතකොට මෙවැනි දේවල් එක්ක විටින් විට එවැනි අත්දැකීම් ලබපු ඒවා මතක තියෙන බොහෝ පිරිසක් අදටත් ඉන්න පුළුවන්. වර්තමානයේ අපි මුණ දෙන්නේ ඒ සියල්ලට වඩා වෙනස්ම ආකාරයක. පසුගිය අවුරුදු දෙක පුරා ලෝක මට්ටමේ මහා වසංගතයකට අපි මුණ දුන්නා. මාස ගණන් ඇදිරි නීතිය දාලා රට ලොක්ඩවුන් කරලා ගමනක් විමනක් යාගන්න බැරුව රෝග බියත් එක්ක මිනිස්සු බොහොම අසරණ වෙලා බොහොම දුකසේ හිටියා. ඒක අවසන් වෙනකොටම මේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නත් එක්ක රටේ ඇතිවෙන කලකෝලහල, මේ මිනිස්සුන්ගේ ඇවිස්සිච්ච ද්වේෂය, මේ මානසිකත්වයත් එක්ක බොහෝ දෙනෙකුට වර්තමානයේ බණක් අහන්නවත් හිත හදාගන්න බැරි මනසක් ගොඩ නැගිලා තියෙනවා. පින්වතුනි, අපි කොච්චර ඔබට බණ කිව්වත් වාඩි වෙලා බණ ටිකක් අහන්න, හිත නිදහස තියාගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න, අහන ධර්මයේ නුවණින් විමසන්න අඩුගානේ පැයක් හරි මේ දේශනාවක් ශ්‍රවණය කරලා හිත හදාගන්න මානසික ඒකාග්‍රතාවයක් පුද්ගලයෙකුට තියෙන්න ඕන. මිනිස්සුන්ගේ මනස විසිරීලා නම්, කලබලයි නම්, බිය තැති ගැනීමෙන් බලවත් නම්, රාග ద్వේෂ මෝහ හැවිස්සීලා නම්, කෙලිසුන්ගෙන් බලවත් වෙච්ච යටපත් වෙච්ච ආතුර වෙච්ච මනසකට ධර්මීය කියද්දි බොහෝ වෙලාවට වාජනයක් මුණින් නවල වතුරක් කරනවා වගේ. සමහර අය අපි දකිනවා මේ කාලේ බණ ඇහෙන කොටත් තරහ යනවා සමහරුන්ට. ඒ නිසා පින් ඇති කෙනාට සමහර වෙලාවට බොහෝ දෙනෙක්ගේ පින දැන් යටපත් වෙලා අකුසල් බලවත් වෙලා, ද්වේෂය, වෛරය, කේන්ති ආදී අකුසල ධර්මයන් බලවත් වෙලා බොහෝ දෙනෙක්ගේ පින් වැහිලා. පින්වතුනි, මේ වෙලාවේ අමාරුයි. හැබැයි අමාරුයි කියලා අපිට විකල්පයක් නැහැ. ඔබ දුගතියකට වැටුනොත් කවුරුත් ඔබ බේරගන්න නැහැ. සමහර වෙලාවට පාලකයෝ නිසා හරි, යම් දේශපාලනයක් නිසා හරි, පක්ෂ නිසා හරි, කවුරු හරි පුද්ගලයෙක් හරි කණ්ඩායමක් නිසා ඔබ තුල ද්වේෂය උපදිනවා නම්, එවැනි ද්වේෂ හිතක් බලවත් වෙලා මැරුණොත් දුගති යන්නේ ඒ පුද්ගලයෝ නෙමෙයි, ඔබයි. ඔබ ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන් බැන බැනා සාප කර කර යැදිමින් එවැනි වෙලාවක ඔබ මරණයටපත් වුණොත් දුගතිය උපදින්නේ ඔවුන් නෙමෙයි, ඔබයි. ඒ නිසා ද්වේෂය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ උපමා කීපයකට පෙන්නවා. ගිනි අඟුරු රත් වෙච්ච, ගිනියම් වෙච්ච ගිනි අඟුරු ටිකක් අතින් අරගෙන තව පුද්ගලයෙකුට ගහන්න සූදානම් වෙනවා වගේ. එතකොට තව පුද්ගලයෙකුට පහර දෙන්න කියලා රත් වෙච්ච, ගිනියම් වෙච්ච ගිනි පොකුරු ටිකක් අතින් අල්ලලා ගන්නකොට ඉස්සල්ලාම අත පිච්චෙන්නේ තමන්ගේ. තමනුයි ඒ අනතුරට පත් වේ. ඒ නිසා යමෙක් නිසා, යම් පුද්ගලයෙක් නිසා ද්වේෂයක් උපදිනවා නම් ඒ උපදින්නේ ඔබේ හිත තුලයි. ඔබටයි පළවෙනියට මේක හානිය. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා යකඩයක හටගන්න මලකඩ ඒ යකඩේ විනාශ කරලා දමනවා.
අන්නේ වගේ තමයි තමන්ගේ හිතේ බලවත් වෙන ද්වේශයේ වෛරයේ කේන්තිය තමන්ව විනාශේ කරා අරගෙන යන. එනිසා පින්වතුනි අසීරුම වෙලාවක හෝ ධර්මයේ ගලප ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වේ. ඔබ අහලා ඇති දේවදූත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ නිරේස භාවයේ කෙනෙක් අපාය වැටුණාට පස්සේ නිරේට ඇද වැටුණාට පස්සේ ඒ නිරේ තුල විඳින දුක් ගැහැට බුදු ඇසින් දැකලා චුතූපපාත ඥානය දිබ්බ චක්කු දිබ්බ සෝත වගේ බුදුරජාණන් වහන්සේ තුල පවතින අනන්ත බුද්ධ ඥානයන්ගේ ඒ සත්වයන් උපදින සත්ව තල ඒ සත්ව ලෝකවල ස්වභාවය අතැඹුලක්සේ පිරිසින දකින බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු දේශනාව සමහර වෙලාවට ඔබට සැක උපදින්න පුළුවන්. මොකද ඔබට අපට තාම ඒ දිවස් නුවණවත් ඒ ලෝක කැන ගෝචර වෙන ඥානයක් අපිට ඒක ඇස් දෙකෙන් දැකලා අපි තේරුම් ගන්නවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සද්ධාවෙන් තමයි මුලින්ම ධර්මයට පැමිණෙන්නේ. සද්ධානුසාරී එයා සද්ධාවෙන් ධර්මයට පැමිණිලා ඒ ධර්මයේ තුල කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැන සද්ධාවෙන් පිළිගත්. ඊට පස්සේ ඒ ධර්මයට අනුකූලව තමන්ගේ හිත දියුණු කරගෙන වඩාගෙන යනකොට අන්න එයාට මුලින් සද්ධාවෙන් විශ්වාස කරපු පිළිගත්ත දේ කාලයක් ධර්මයේ පුරුදු කරලා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ධර්මයේ වඩාගෙන යනකොට ප්‍රඥාවෙන්ම තමන්ට ඒක අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අපිට ලෝකෙ දිහා ගත්තහම මේක හරි සාධාරණයි යුක්තිසහගතයි අපිට මේ වගේ තර්ක විතර්ක හැම වෙලාවෙම ගලපන්න පුළුවන්. මිනිස්සුන්ගේ ප්‍රශ්න ගත්තොත් ඒවැ යම් සාධාරණ බවක් නැතුව නෙමෙයි. හැබැයි සංසාරෙ දිහා ගත්තොත් අපි කවුරුත් අසරණයි. හුස්ම ටික ගියාට පස්සේ කවුරුත් නැහැ ඔබ බේරගන්න. ඔබ රැස් කරගත්ත කුසලා කුසල කර්ම අරගෙන ඔබ සංසාරය යන ගමන අඩුම ගානේ බුදුරජාණන් වහන්සේටවත් මේ අපේ අය මේ අපේ නෑද අය මේ මගේ අය කියලා තමන්ගේ ඥාතීන්වත් බුදු කෙනෙකුටවත් එහෙම බේරගන්න බෑ. ඒ නිසායි පින්වතුනි යසෝදරාවගේ පැත්තෙන් හිතන්න තමන්ගේ ස්වාමිය වෙච්ච කෙනා ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතුරා බුදු කෙනෙක් බවට පත් වුණා. තමන්ගේ කුසෙන් බිහිවෙච්ච දරුවා ශික්ෂාකාමි භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලැබුවා රාහුල මහරහතන් වහන්සේ. හැබැයි තමන්ගේම තාත්තා පියා සුප්‍රබුද්ධ රජුරෝ පොළොව පලාගෙන අපාය වැටුණා. තමන්ගේ සහෝදරයා දේවදත්ත අක්කේ නංගියේ මල්ලියේ කියලා සෙල්ලම් කර කර පුංචි කාලේ බොහොම ආදරෙන් හිතවත්කමින් ඒ කාලේ ගත කරන්නේ නැති මාලිකාවල. හැබැයි තම තමන් රැස් කරගත් කර්ම තම තමන් දායාද කරගෙන යන සංසාර ගමන. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දිම උන්වහන්සේගේ ඥාති පරපුර 60,000 කපලා කොටලා සමූල ඝාතනය වුණා විදුඩබ රජුරුවන්ගේ අතින්. සාක්්‍ය සංහාරයක් වුණා. තම තමන් සසරේ වපුරපු කර්ම තම තමන් නෙලාගෙන යන සංසාර ගමන. ඊළඟට යම්කිසි රජෙක් වේවා අකුසලයක් කරොත් හැංගිලා බේරෙන්න තැනක් නැහැ. පින්වතුනි සුප්‍රබුද්ධ රජුරෝ මුල් කරගෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ මේ අහසේ අකුසල් කරලා අහසේ හැංගෙන්න තැනකුත් නැහැ. අන්තරීක්ෂේ අහසේ කොහෙවත් හැංගිලා කර්ම විපාක වලින් බේරෙන්න තැනක් නැහැ. සමුද්ද මජ්ජේ මහ මුහුදේ දූපතක හරි මුහුදේ හරි කොහේ හරි ගිහිල්ලා හැංගිලා කර්ම විපාකයෙන් බේරෙන්න තැනක් එහෙම තැනකුත් නැහැ. න පබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් ඇතුලේ
කන්දක් අස්සේ ගුහාවක් අස්සේ හැංගිලා එහෙම බේරෙන්න තැනකුත් නෑ. තමන් යම් කර්ම විපාකයක් කරොත් ඒක විපාක තමන් කරා එනවාමයි. සුප්‍රබුද්ධ රජ්ජුරෝ අකුසල් කරලා අවසානයේ හැංගෙන්න හිතාගෙන ඒ කර්ම විපාකෙන් බේරෙන්න හිතාගෙන සත්මහල් ප්‍රාසාදයක් හැටියට තිබිච්ච තමන්ගේ මාලිකාවේ උඩම මහලට නැගලා දින හතක් පුරා පහලටවත් එන්නේ නැතුව ආරක්ෂාවල් යොදවගෙන හැංගිලා හිටිය මාලිකාවේ උඩ. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේදා භික්ෂු සංඝයා සමග වැඩම කරද්දි සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ හොඳටම මත්පැන් පානය කරලා බුදුරජාණන් වහන්සේ ගැන ද්වේෂයෙන් වෛරයෙන් පාර වහගෙන ඒ පාරේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට යන්න ඉඩ නොදී පාර අහුරගෙන බුදුරජාණන් වහන්සේට සංඝයාට නින්දා පහස කරන්න ගරහන්න පටන් ගත්තා. එදා එතනින් වැඩම කරන්න සූදානම් වෙච්ච බුදුරජාණන් වහන්සේට සංඝයාට එතනින් වැඩම කරන්න ඉඩ දුන්නේම නැහැ. අවසානයේ බුදුරජාණන් වහන්සේ ආපහු හැරුණා. ආපසු හැරිලා වැඩම කරද්දී බුදු කෙනෙක් යන මඟ අහුරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට පාර වළක්වලා යන මඟ ඇහුරුවොත් එහි විපාකෙ දින හතක් ඇතුළත දික්ත ධම්ම වේදනීය විපාකයක් හැටියට ලැබෙනවා. රජ්ජුරුව මත්පැන් බීලා ද්වේෂෙන් වෛරෙන් කේන්තියේ මේ පාපී අකුසලයේ කරාට මොකද රජ්ජුරුවන්ටත් හිතට ටිකක් බයක් ඇති වුණා. රාජ භටයන් රාජකීය ඔත්තුකාරයන්ට කිව්වා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ ගැන මේ වෙච්ච කාරණේ ගැන උන්වහන්සේ මොකක්ද කියන්නේ කියලා අහගෙන ඇවිල්ලා කියන්න කියලා. ඔය අතරේ එදා ආනන්ද හාමුදුරුවෝ මේ කාරණේ ගැන විමසද්දී බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද සුප්‍රබුද්ධ රජ්ජුරුව කරගත්ත විශාල අකුසලයක්. බුදු කෙනෙකුට මඟ අහුරලා පාර වළක්වලා බුදුරජාණන් වහන්සේ නමක් ආපහු හැරෙව්වා. රජ්ජුරුව ඒ කර්ම විපාක නිසා තව දින හතකින් මාලිගාවේ පියගැටපෙළ ළඟදී පොළොව පලාගෙන අපායට වැටෙනවා කියලා. දැන් මේ කාරණේ භික්ෂුන් වහන්සේලා අතරත් ඒ වගේම බොහෝ දෙනෙක්ගේ කන වැටිලා කටින් කට පැතිරිලා යනකොට රාජකීය ඔත්තුකාරයන්ගෙන් කන වැටුණා. ඔවුන් රජ්ජුරුවන්ට දැනුම් දුන්නා. රජතුමනි තථාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියලා තියෙනවා. රජ්ජුරුව දවස් 7කින් ওই මාලිගාවේ පියගැටපෙළ ළඟදී පොළොව පලාගෙන අපායට යනවා කියලා. රජ්ජුරුව හිතුවා හරි දවස් 7කින් නියෝක වෙනවා කියන්නේ. මම මාලිගාවේ උඩටම ගිහිල්ලා දවස් 7-8ක් පහු වෙලා තමයි ආයි පල්ලෙහාට එන්නේ. එතකම් මං එන්නේ. එහෙම හිතාගෙන සතියකට දෙහිකට කෑම බීම ඔක්කොම මාලිගාවේ උඩටම අරගෙන ආරක්ෂකයෝ ඉදෙව්වා හැම පඩිපෙලක් ළඟම පහලට. රජ්ජුරුවම දැනුම් දුන්නා මං කිසිම හේතුවක් නිසා පහලට එන්නේ නැහැ. එහෙම මං පහලට එන්න බැරි වෙලාවත් අමතක වීමකින් උත්සාහ කරොත් ඔබලා මාව වළක්වන්න ඕනේ මතක් කරලා දෙන්න ඕනේ කියලා ආරක්ෂකයෝ ඉදෙව්වා. රජ්ජුරුව උඩුම මහලට ගිහිල්ලා දවස් 7-5 වෙනකන් හැංගිලා හිටිය. පල්ලෙහාට එන්නේ නැතු මොනම හේතුවකටවත් මං එන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ කියපු කාරණේ බොරුවක් වෙනවා. මං කොහෙද ඕවට අහුවෙන්නේ කියලා ඔන්න රජ්ජුරුව උඩ මහලට ගිහිල්ලා කෑම බීම ටික තියාගෙන කකා බෙබී හිටියා. දවස් 2-3-4-5-6-7 ගෙවුණා. 7 වෙනි දවසේ එදා රජ්ජුරුවන්ගේ හස්තියා ඒ වගේම රජ්ජුරුවන්ගේ අස්සයෝ ටික ඇත්තු ටික කුලප්පු වෙන්න පටන් ගත්තා. මංගල හස්තියත් කුලප්පු වුණා. ඇද්ගෝවටවත් මේ හස්තියා පාලනය කරගන්න බැරි වුණා. රජ්ජුරුවන්ට කීමට කීකරුයි.
රජ්ජුරු අර උඩුමහල් තලෙහිඳම් පහළ බලාගෙන කෑගහන ඔය ඇතාව මෙහෙම පාලනය කරගන්න. ඇඩ්ගෝවට කෑගහනවා කෑගහනවා. ඇඩ්ගෝවට මේක ඇහෙන්නෙත් නෑ. අවසානයේ රජ්ජුරුවන්ටම උන් හිටිතන් අමතකව. පල්ලෙහාට වේගෙන් පහළට එනකොට අර ආරක්ෂකයෝ වළක්වන්න හදනකොට ඔවුන්වත් තල්ලු කරගෙන පල්ලෙහාටම ආවා. කේන්තිය. අර හස්තිය කුලප්පු වෙච්ච නිසා ඇතාව නවත්තන්න කියලා. එහෙම ඇවිල්ලා පියගැට පෙළ ළඟදී පහළට පොළොවට අඩිය තියෙනවා සමගම විශාල ගිනි ජාලාවක් එක්ක එහෙමම අපායට වැටෙනවා. ඇදිලා යනවා. එතකොට ওই සිදුවීම මුල් කරගෙන මේ වෙන කවුරුවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ මාමණ්ඩි යසෝදරාවගේ පියාණන්. එතකොට බලන්න තමන් රැස් කරගත් කර්ම විපාක අපි බුදුහාමුදුරන්ගේ නෑයෝ. බුදුහාමුදුර කියන්නේ මේ මගේ දුව විවාහ කරගෙන හිටිය ගිහි කාලේ සිද්ධාර්ථ කුමාරයා. උන්වහන්සේ මගේ ඥාති. ඔය නෑදෑකමක්වත් හිතවත්කමකින්වත් තමන් වපුරපු තමන් කරපු කර්මෙන් බේරෙන්න බැරි වුණා. ඒ නිසා පින්වතුනි යම් කර්මයක් කරොත් චේතනාවක් පහල කරලා එහි විපාකයක් තමන් කරා කැරකිලා එනවාමයි. ඒ නිසා හැම වෙලාවෙම හිතන්න බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඔබටත් මේ පැවිදි ජීවිතය ගත කරන මටත් සියලු දෙනාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිරිසටත් අදාළයි. අනෙක් හැම මිනිසෙකුටමත් පිළිගත්තත් නැතත් මේ ලෝකේ සෑම මිනිසෙක්ම සෑම සත්වයෙක්ම කර්මය මතයි මේ සංසාර ගමන යන්නේ. කම්මස්ස කෝමහි කර්මය සොකීය කරගත්ත පිරිසක්. කම්ම දායාදෝ කර්මය දෑවැද්ද කරගෙන සංසාර යන පිරිසක්. කම්ම පටිසරණෝ කර්මය පිළිසරණ කරගෙන සසර යන පිරිසක්. කම්ම බන්දු කර්මය තමයි එකම ඥාතිය එකම නෑය. යම් කම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්ස දායාදු. යම් කර්මයක් කරොත් යහපත් එහි යහපත් විපාක ලැබෙනවා. තමන් කරන කර්මය අයහපත් නම් ඒ අයහපත් විපාකයක් තමන්ට සසරේ අරගෙන යන්න වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම උදේ හවස හිතන්න කියනවා මම කර්මයේ දෑවැද්ද කරගෙන යන කෙනෙක්. මම කර්මයේ ඥාතිය කරගෙන යන කෙනෙක්. මම කර්මයේ පිළිසරණ කරගෙන සංසාරය යන කෙනෙක්. මම යම් හොඳක් හෝ නරකක් කරොත් ඒකේ විපාක මා කරා එනවාමයි කියලා හිතන්. තනි තනියෙන් හිතන්. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ ඒ 10 දෙනා තම තමන් වපුරපු කර්ම. තම තමන් සසරේ කරපු කර්ම. ඒ ජීවිතයේ තුල හිතන කියන කරන චේතනා පහල කරලා රැස් කරගන්න මේ කර්ම එක එක්කිනා දායාද කරගෙන යන ගමන. සමහර වෙලාවට ඔය 10 දෙනාගෙන් පෙර සසරි පිනක් හරි මතුවෙලා ඒ ජීවිතේ කරපු පිනක් බලවත් වෙලා එක්ක බුදුන් වඳින පින් කරන බුදු ගුණයක් හරි සිහි කරගත්ත එක්කෙනෙක් දෙන්නෙක් සුගතියට යන්න පුළුවන්. කෙනෙක් කලාතුරකින් එක්ක මනුස්ස ලෝකේ කායි මැරිලා උපදින්න පුළුවන්. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් සතර අපායේ මහගෙදර කරගත් ගමනක් යන්නේ. මේ ජීවිතේ අපේ ඥාතීන් දරුවෝ සහෝදරයෝ අක්කලා නංගිලා නැන්දලා මාමලා ඔය නෑදෑ පරම්පරාවම ආය ආයමත් ඔය විදිහටම හම්බෙනව නෙමෙයි. ඒ නිසා පවුලේ 5 දෙනෙක් යන්නේ 5 ආකාරයකට යන සංසාර ගමන. පින්වතුනි අරයා නිසා මෙයා නිසා මේ පුද්ගලයා නිසා කණ්ඩායමක් නිසා කවුරුත් නිසා ඔබ අකුසලයක් කරගත්තොත් ඒකේ විපාක ඔබමයි අරගෙන යන්නේ. එයා නිසායි මෙයා නිසායි කියලා කාගේවත් පිටින් තියලා ඔබට බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ධර්ම කාරණා ටික හොඳට හිතන්න. හැම වෙලාවෙම මේ ව්‍යාකූල වෙච්ච වෙලාව සමහර ලාට ඔබට මේ බණ ඇහෙනකොට පවා හිතට තරහක් කේන්තියක් යන්න පුළුවන්. ඔය කියන ඒවා කොහේ කරන්නද? හාමුදුරුවෝද අපිට කන්න දෙන්නේ? හාමුදුරුවෝ නම් බණ කියයි අපි මේ පැය ජීවත් වෙන්නේ. එහෙම හිතේක සමහරලා. ඒක තමයි හිතේ ස්වභාවය.
සමහරුන්ට දවේශය කේන්තිය වෛරය බලවත් වනාට පස්සේ. අපාය ගැන කියද හිතෙනවා කමක් නෑ අපාය ගියදෙන් කියලා හිතෙනවා. අපාය ගියත් කමක් නෑ වෙන ඕන දෙයක් වෙච්චද ඉරී ගියක් කමන්නේ අපාය වැටුනත් කමක් නෑ. ඒ විදිහට හිතට දවේශය කේන්තිය බලවත් වනාට පස්සේ ආදීනවයට බය නැති වෙනවා. බලන්න සමහර පුද්ගලයෝ නොයෙක් දරුණු අපරාධ කරනකොට ඒ වෙලාවෙ හිත දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් යටපත් වනාට පස්සේ ඔහුට ලැජ්ජ බය නැති වෙනවා. අනතුර පේන් නැති වෙනවා. වෙන විපත ඕන දෙයක් වෙච්ච දෙයක් කියලා හිතෙනවා. ඒ වෙලාවට එන ෂණික කෝපය කේන්තිය තරහව ඒ සියල්ලත් එක්ක ආදීනවේ වැහිලා යනවා. ඒ නිසා පින්වතුනි නිතර හිතන්න ඔබ බේර ගන්න කවුරුවත් නැහැ. හැම වෙලාවෙම හිතන්න මම යම් කුසලයක් කරොත් ඒක විපාක අරගෙන යන්නේ මමයි. මම මගේ හිත රැකගත්තොත් මමයි ඒක විපාක අරගෙන සංසාරයන්. ඒ නිසා පින්වතුනි මේ අසීරු වෙලාවේ හිත හදාගන්න අමාරුම වෙලාවේ දහසක් ප්‍රශ්න වලින් පීඩා විඳින වෙලාවේ ප්‍රශ්න නැතුව නෙමෙයි අපිට තේරෙනවා ඔබේ ජීවිතවල ඔබ බොහෝ අසරණ වෙච්ච වෙලාව සමහරලාවට සල්ලි තිබ්බත් කන්න නැති වෙලාවක් දැන් කෝටිපතියෙක් වුණත් ව්‍යාපාරයක් කරපු මිනිස්සෙක් වුණත් මොනතරම් ලොකු ගෙවල් හදාගෙන හිටියත් සමහරලාවට ගෙදර ගෑස් එක නැද සුපිරි යාන වාහන තිබුණාට තෙල් ටිකක් නැහැ පාරේ යාගන්න කන්න නැහැ කඩවල් වල සමහරලාවට අවශ්‍ය අත්‍යවශ්‍ය බඩුවක් ගන්න විදියක් නැහැ සල්ලි තිබ්බට. නැති බැරි මිනිස්සු සාමාන්‍ය එදා වේලා හම්බ කරගෙන ජීවත් වෙච්ච බොහෝ පිරිසක් අන්ත අසරණ වෙච්ච වෙලාව. ඒ වගේම මිනිස්සු තුළ ඉරිසියාව, වෛරය, කේන්තිය සමහර වෙලාවට අදාළ වගකීතු පුද්ගලයෝ ගැන පමණක් නෙමෙයි. යමක් කමක් තියෙන ගමේ ඉන්න හොඳට ජීවත් වෙන මිනිස්සුя ගැනත් ඉරිසියාව බලවත් වෙනවා. මෙවුන්නම් කාලා බීලා හොඳට ඉන්නවා ඇති. අපිට තමයි කන්න නැත්තේ කියලා සමහර වෙලාවට කෙනෙක් තමන්ගේ උත්සාහයෙන් වීරියෙන් දිනුනු වෙලා හොඳ ගෙයක් දොරක් හදාගෙන සැපසේ ඉන්නවා දකින්නකොට ඒ පුද්ගලයා ගැනත් ඉරිසියාවක් වෛරයක් හිතේ උපදිනවා. ඒක තමයි සාමාන්‍ය මිනිස්යාගේ හිතේ ස්වභාවය. ආදායම් විෂමතාවය වැඩි වෙනකොට මිනිස්සුන්ට ජීවත් වෙන්න ගොඩක් අපහසු වෙනකොට මූලික අවශ්‍යතා ටික සපුරගන්න බැරි වෙනකොට මිනිස්සු ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් සමහර වෙලාවට ගුණධර්ම පිරිහිලාම යන කාලයක් එනවා. ඔබ අහලා ඇති බැමිනිතියා සාය කියලා අපේ රටේ විශාල සාගතයක් නියඟයක් ඇති වෙච්ච කාලයක් තිබිලා තියෙනවා. වලගම්බා රජුරුවන්ගේ කාලේ ඒ කාලේ මිනිස්සු කොච්චර දරුණු වුණාද කියන්නේ අවසානයේ මිනිස්සු මිනිස්සුන්ව මරාගෙන මිනිමස් කෑව කියලා ඉතිහාසෙ තියෙනවා. එතකොට අපේම රටේ අවුරුදු 100 ගණනකට පෙර බැමිනිතියා සාය නමින් ඒ මහා සාගතයක් ඇතිවෙච්ච කාලේ මිනිහා ඒ මහා සාගතයක් ඇතිවෙච්ච කාලේ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව මිනිස්සු අසරණ වෙනකොට මිනිස්සු දරුණු වෙලා මිනිස්සු එකිනෙකා මරාගෙන මිනිමස් කන මට්ටමට පවා මිනිස්සුගේ මනස දරුණු වුණා. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලා පවා අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා හුදකලාව බණ භාවනා කරගෙන කැලෑවල්වල ගුණධර්ම වඩාගෙන හිටිය ඇතැම් භික්ෂූන් වහන්සේලා පවා මිනිමස් කන කණ්ඩායම් වලට ගොදුරු වුණා කියලා අපේ ඉතිහාසෙ තියෙනවා. එවැනි ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ නිසා පින්වතුනි මෙවැනි යුගයක හැබැයි මතක තියාගන්න හැමදාම පවතින්නේ මේ අසීරුතා මේ අමාරුතා සමහර වෙලාවට තව මාස කීපයක් ඉදිරියේ. හැබැයි ඔබට හිතෙන්න පුළුවන් කොහොමද අපි තව මාසයක් දෙකක්වත් ඉවසන්නේ? පින්වතුනි වෙන කළ යුතු දෙයක් ඇත්තෙම නැත්නම් ඔබට පුළුවන් විදිහට ඉවසීමකින් ගුණධර්මයක් වඩා ගන්න වෙනවා.
ඔබෝබේ හිත රැකගන්න උත්සාහයක් ගන්න. මේ වෙලාව අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ඔබට දෙන්න පුළුවන් ධර්මාවවාදය. ඔබේ හිතේ කෙලෙස් යටපත්වෙන විදිහට හිත සංසි දෙෙන විදිහට අවවාදය. ඒ අරන්න ඔබේ දවේශය ඇවිස්සෙන විදිහට ඔබේ කෙලෙස් ඇවිස්සෙන විදිහට. හැබැයි සාමාන්‍ය මනුස්්‍යයන්ගේ ස්වභාවේ තමයි දැන් ඔබ හිතන්න සාමාන්‍යෙන් කෙනෙක් අඳනකොට ඒ එයාගේ අදහසට ගැලපෙන විදිහටම තව කෙනෙක් ඔයා හරි අනේ බලන්නකු මෙහෙම වුණානෙ කියලා එයාට තවත් අඳන්නම කාරණා කිය කිය ඒකට උපදෙස් දෙෙනවනම් අන්න ඒකට හිත කැමති වෙන. ඒක තමයි කෙලෙස්වල ස්වභාවය. කෙනෙක් දවේශයෙන් වෛරයෙන් පුපුර පුපුර තව කෙනෙකුට බනිනකොට එයාගේ පැත්තට කතා කරනවාන ඒ දවේශයට තව තවත් පෝර දමමින් ඒ පුද්ගලයාගේ අදහසට අනුබල දෙමින් ඒ පැත්තටම කතා කරනවානම් කෙනෙකුට හිතෙන්නේ මෙයා හරි මෙන්න මෙයා තමයි මගේ පැත්තට ඉන්නේ එයා තමයි මට හොඳම යාළුව වගේ පේන්න පුළුවන්. හැබැයි පින්නතුනි ඔබ අමාරුවෙන් වුණත් ද්වේෂය දමනය කරගන්න තියන්නේ අකමැත්තෙන් වුණත් මෛත්‍රියෙන්මයි. හිතේ ඇවිස්සීම යටපත් කරගන්න තියෙන හිත සංසිතවා ගැනීමෙන්මයි. කෙලෙස් යටපත් කරගන්න තියෙන්නේ ධර්මයෙන්මයි. ඇවිස්සිච්ච හිතක් කලබල වෙච්ච හිතක් බිය තැති ගැනීමෙන් ආතුර වෙච්ච මනසක් ධර්මයෙන්මයි සුවපත් කරගන්න තියෙන. ඒ නිසා මේ වෙලාවේ අමාරුවෙන් වුණත් පන්සිල් ටික රකින්න උත්සාහයක් ගන්න. සමහර වෙලාවට අමාරු වෙන්න පුළුවන්. කොච්චර දහසක් කරුණු ද්වේෂය ඇති වෙන කේන්ති ඇති වෙන සාධාරණ කරුණු තිබුණා ඔබ අපාය ගැනවත් හිතලා සංසාර බය ගැන හිතලා ඔබේ හිත ඔබ රැකගන්න උත්සාහයක් ගන්න. අමාරුවෙන් හරි මෛත්‍රිය පුරුදු කරගන්න දක්ෂ වෙන්න. පින්නතුනි දේවදූත සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් පුද්ගලෙ කයින් දුෂ්චරිතයේදීලා වචනින් දුෂ්චරිතයේදීලා මනසින් දුෂ්චරිතයේදීලා ඒ කියන්නේ සිත කය වචනෙන් අකුසල් කරලා දස අකුසලයේදීලා නියත මිත්‍යා දෘෂ්ටියේ සමාදන් වෙමින් මෙලව පරලව නැහැ කර්ම කර්මඵල කියලා දෙයක් නැහැ පින්පව් කියලා දෙයක් නැහැ ඕනේ අකුසලයක් කරගෙන ඉඳපල්ලා කියන ඒ නියත මිත්‍යා දෘෂ්ටිය තුල සමාදන් වෙමි කටයුතු කරලා මරණින් මත්තේ සමහර පුද්ගලයෝ යථාබතන් නික්කිතෝ ඒවන් නිරේ හිසේ තිබ්බ බරක් බිමට වැටුණා වගේ කය බිඳී මරණින් මතු මෙහින් චුත වෙනකොටම ප්‍රතිසන්දි සිට අපාය පහළ වෙනවා. ඒ අපාය ගැන අපට අපේ ඇස් දෙකෙන් දකින්න තාම අපේ හිත දියුණු නැති වුණාට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අපට දේශනා කරනවා මහණෙනි අපායට කෙනෙක් ඇදලා ගියාට පස්සේ යම රජුරෝ කරුණු පහක් ගැන පස් වතාවක් තේරුම් කරලා දෙනවා. එතන අපට වැදගත්ම දේ තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි යම රජුරෝ අපායට ඇදිලා එන කෙනාට පස්සරයක් සිහිපත් කරලා දෙනවා. එම්බා පුරුෂය නුඹ මේ අපායට ඇදිලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්නව නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්න අපායට ආවත් නෙමෙයි. නුඹේ නෑදෑයෙක්, ඥාතියෙක්, යාළුවෙක්, මිත්‍රයෙක්, හිතවතෙක් කරපු කර්ම ගෙවන්න මෙහෙට ආව නෙමෙයි. නුඹ විසින්ම කරගත්ත මේ වගේ අකුසල් නිසායි නුඹ අපායට ආවේ කියලා පස්සරයක් සිහිපත් කරලා දෙනවා. පළවෙනි දේව දූතයා දැක්කද? දෙවෙනි දේව දූතයා දැක්කද? තුන්වෙනි දේව දූතයා දැක්කද? එතන දේව දූතයා කියලා විස්තර කරන්නේ තමන්ගේ ජීවිතය ගැන වැටහෙන සමහර වෙලාවට හිතෙනවා අයියෝ මේ දේ මටත් අත්තුනෝ. අන්න ඒ වගේ අවස්ථා පහක් ජීවිතේ ගැන ඒ තුලින්වත් හිතුන් නැද්ද නුඹට කියලා අහන.
එදාම ඉපදිලා මළමුත්‍ර ගොඩේ ඉන්න දරුවෙක් දැක්කට පස්සේ. මමත් ඉපදෙමින් මැරෙමින් යන කෙනෙක්, මමත් ඉපදෙන ස්වභාවයෙන් ඇති කෙනෙක්. ඒ නිසාවත් වැරදි කරන්න හොඳ නෑ කියලා නුඹට හිතුන්නේ නැද්ද? ඊළඟට ලෙඩ වෙලා දුක් විඳින, බොහෝ දුක් විඳින අසරණ වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ මමත් ලෙඩ වෙන කෙනෙක්, මමත් මේ වගේ ලෙඩ රෝගවලට ගොදුරු වෙන ශරීරයක් දරාගෙන ඉන්න කෙනෙක්. ඒ නිසාවත් මේ වගේ පවුකම් කරන්න හොඳ නෑ කියලා නුඹට හිතුන්නේ නැද්ද? ඊළඟට වයසට ගිහිල්ලා අන්ත දුක් විඳින වයෝවෘද කිසිම දෙයක් කර කියාගත නොහැකිව එක්තැන් වෙච්ච කෙනෙක් දැක්කට පස්සෙවත් නුඹට හිතුන්නේ නැද්ද මමත් වයසට යන කෙනෙක්, ඒ නිසාවත් මේ වගේ පවුකම් කරන්න හොඳ නෑ කියලා හිතුන්නේ නැද්ද? ඊළඟට අහනවා රාජ දඬුවම් විඳින අකුසල් කරලා ඒ කාලේ තිබ්බ දඬුවම් අද වගේ සාමාන්‍ය මේ දවස් 14කට හරි මාස කීපයකට හරි ඉරේ යවන එකවත් සමහරවිට අවුරුද්දක දෙකක තුනක දඬුවමක් දීලා හිරේට අවුරුදු ගානකට හරි යවන එක වගේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ සමහර රාජ දඬුවම් ප්‍රසිද්ධී, එක්ක අතක් කපනවා, දෙක කපනවා, කකුල් කපනවා, ඇතුළව පාගවල මරනවා, හිස ගසා දමනවා, සමහරු උඩේ එල්ලලා යටිපතුල පළලා යටිපතුල ඉඳන් හැම ගලවනවා, ගිනි පොකුරු උඩ ඇවිද්දුණා. මේ වගේ රජවරු එදා වද හිංසා දීලා තියෙනවා, දස වදී කියලා සඳහන් වෙනවා සමහර දේශනාවල. එවැනි රාජ දඬුවම් විඳින මිනිස්සු දැකලා නැද්ද? දැක්කා කියනවා. එතකොටවත් ඔබට හිතුන්නේ නැද්ද මමත් මේ අකුසල් කර කර ගිහිල්ලා මටත් මේ වගේ විපත් වලට සසරි විඳින්න සිද්ධ වෙයි? එතකොට මෙන්න මේ වගේ අවස්ථා පහක් යටතේ අපායට ඇදිලා ගිය කෙනෙකුට නැවත නැවත සිහිපත් කරලා අහනවා, නුඹ මේ අපායට ඇදිලා ආවේ මේ 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 වගේ අකුසල් නිසායි. මේවා නුඹ විසින්ම කරපු දේවල්. නුඹේ අම්මා නිසාවත්, තාත්තා නිසාවත්, ඥාතියෙක්, හිතවතෙක්, යාළුවෙක්, මිත්‍රයෙක්, කවුරුවත් නිසා නුඹ අපායට ආව නෙමෙයි. නුඹ විසින්ම කරපු අකුසල් නිසායි අපායට ආවේ. එතකොට ඊට පස්සේ තමයි තමන් කරගත් අකුසල් තමන්ට පස්සරයක් සිහිපත් කරලා දුන්නට පස්සේ තමන්ගේ හෘද සාක්ෂියට එකඟ වෙයි පුද්ගලයා අසරණ වෙනවා. අනේ මට තේරුම් ගන්න බැරි වුණා, මගෙන් වැරදි වුණා කියලා ඔහුට පිළිගන්න සිද්ධ වෙනවා. අන්න එතනදී තමයි යමරජුරු නිහඬ වෙනකොට ඒ පුද්ගලයා අපාය ඇතුළට ඇදිලා යන්නේ, යමපල්ල වද දෙන්න පටන් ගන්න. එතකොට බාල පඬිත සූත්‍රය, දේවදූත සූත්‍රය වගේ බුද්ධ දේශනා ගණනාවක මේ අපාය ගැන විස්තර සඳහන් වෙනවා. ඊළඟට තිරිසං අපාය. අපේ ඇස් දෙකට පේන අපායක්නේ. සමහර වෙලාවට ඔබට හිතෙන්න පුළුවන් හරි ලස්සනයි, අනේ අපටත් මේ කුරුල්ලෙක් වගේ පියාඹගෙන යන්න තිබ්බනම්, මේ ගහෙන් ගහට පැන පැන යන්න තිබ්බනම්. සමහරව එහෙමත් හිතනවා. මේ අවිද්‍යාව, තණ්හාව නිසා තිරිසන් අපාය හොඳයි කියලා හිතන සමහරුත් ඉන්නවා. හැබැයි ලෙඩක් දුකක් හැදුනත්, කුසගින්න, වේදනාව, සතෙකුට තියෙන බිය තැති ගැනීම, සත්ත්ව ලෝකේ කියන්නේ පුංචි සතා තව ටිකක් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ සතා ඊටත් ටිකක් ලොකු සතෙක්ගේ ගොදුරක්. ඒ විශාල සතා තවත් සත්වෙක්ගේ ගොදුරක්. එකිනෙකා එකිනෙකා ගොදුරු කරගනිමින් ජීවත් වෙන ලෝකයක්. බය තැති ගැනීම බහුල තැන තිරිසන් අපාය. ඊළඟට ප්‍රේත අපාය. සත්වයන් කොච්චර දුක් විඳිනවා සාපිපාසාවේ. අවුරුදු දස දහස් ගණන්, ලක්ෂ ගණන් ප්‍රේත ලෝකේ වැටිච්ච ප්‍රේතය දුක් විඳිනවා. සෙම් සොටු ටිකක් හොයාගෙන මලමුට්ට, අසූචි ආග්‍රහණය කරමින් කුසගින්න නිවාගන්න විශාල දුකක් විඳිනවා ප්‍රේතය. හැබැයි අපේ ඇස් දෙකින් දකින්න පුළුවන් විශේෂ සීමාවක් තුල නෙමෙයි ඒ සත්ත්ව ලෝකෙ පිහිටක්. ඒකට හේතුව සියුම් ශරීරයක් ඇතුව ඕපපාතිකව පහළ වෙන සත්වයක් අපේ පියවියෙන් දකින්න පුළුවන් කමක් නැහැ. කෙනෙක් භාවනා කරලා දිබ්බ චක්කු, දිවස් නුවණ, ඉර්ධිවිද ඥානය,
චුතුපාත ඥානය වගේ එවැනි හැකියාවක් උපදවා ගත්ත කෙනෙකුට දකින්න පුළුවන්. ඉළඟට අසුර අපාය, මහා සාගරයේ තුළ දුක්විඳින අසුර නැමති අමනුස්ස කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඔන්න ඔය සත්වයන් උපදින තල හතර, නිරය, තිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය, අපි ධර්මයේ කියනවා සතර අපාය කියලා. පින්වතුනි, මේ මනුස්ස ජීවිතයේ ගත කරන හැමෝම ආයමත් ඉපදිලා මනුස්සයෙක්ම වෙනව නෙමෙයි. මේ සතර අපායම මහගෙදර කරගෙන යන සංසාර ගමන. ඔබට ඕන විදියට යන්න පුළුවන් ගමනක් නෙමෙයි. දැන් ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කවුරුත් කැමති නෑනේ අපාය වැටෙන්නේ. නිරේ උපදින්න, තිරිසන් ලෝකේ යන්න, ප්‍රේත ලෝකෙ කවුරුත් කැමති නෑ. ඕනම වැරදි කරන, අපරාධ කරන, දුස්සීලකම් කරන, දුරාචාරය යෙදෙන, දස අකුසලයේ යෙදෙන පුද්ගලයෙක් පවා ඔහුගෙන් ඇහුවොත් කොහෙද උපදින්න කැමති? ඔහු කැමති ආයේ එක්ක මනුස්ස ලෝකේ සුගති. හැබැයි අපිට ඕන විදිහට, අපි අපේ කැමැත්තෙන් අපිට ඕන විදිහට යන්න පුළුවන් සංසාර ගමනක් නෙමෙයි, අනාත්මයි. අනාත්මයි කියන්නේ ආත්මික ස්වභාවයක් නෑ. ආත්මික කියන්නේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් නම්, මෙසේ වේවා මෙසේ නොවේවා, මගේ උපත මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන් නම්, අන්න එතන ආත්මික ස්වභාවයක් තියෙනවා. අනාත්මයි. කර්මෙන් විපාක පිණිස කර්ම හැදුනේ යම්සේද, භවපච්චයා ජාති, ඒ කර්මයට අනුවයි සත්වයා උපත කරා යන්නේ. කර්මයට අනුවයි උපදින්නේ. භවය නිසායි විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ කර්මයට අනුව සත්වයන් උපදිනවා. ඒ නිසා පින්වතුනි, හැම වෙලාවෙම ඔබ හිතන්න, කවුරුත් නැහැ ඔබට ඔබ බේරගන්න. නතම් මාතා පිතා කෛර, අම්මා තාත්තට ඔබව සතර අපායෙන් බේරන්න බෑ, සංසාර දුකින් බේරගන්න බෑ. අඤ්ඤේ වාපිත ඥාතක, අන්‍ය වූ නෑදෑයන්ට, ඥාතීන්ට, යාළු මිත්‍රයන්ට ඔබ සතර අපායෙන් බේරන්න බෑ, සංසාර ගමනින් බේරගන්න බෑ. හැබැයි සම්මා පණීහිතං චිත්තං, තමන් උත්සාහයෙන් වීරියෙන් ධර්මයේ දියුණු කරගත්තොත් සේය සෝනන් තතෝ කරු, ඒ ධර්මයෙන් ඔබට ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්න පුළුවන්. ඒ ධර්මයෙන් ඔබව සතර අපායෙන් බේරලා ඔබට ආරක්ෂාව රැකවරණ හදාගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න, කවුරුත් නිසාවත්, පුද්ගලයෙක් නිසාවත්, යම් රජෙක් නිසාවත්, කණ්ඩායමක් නිසාවත්, පක්ෂයක් නිසාවත්, එක්කෝ ජාතියක්, කුලයක්, වර්ගයක්, අපි අසවල් මෙහෙමයි, මේ අපි මේ මතේ මේ මතේ. එතකොට මේ වගේ කණ්ඩායම් කණ්ඩායම් හැදිලා යන රැලිවලට අනුව ඒ කවුරුවත් ඔබ සතර අපායෙන් බේරගන්නේ නැහැ.